ප්‍රතිපදාවක් නෑ රහතුන් වහන්සේ. එහෙමයි එහෙමයි අපි ස්වාමීන් වහන්සේ දීගයි මේ. අවසරය රහතුන් වහන්සේ සතර කමටහන් දිගටම වඩාගෙන යනකොට එන සංකාර සිත්තල එහෙම අඩු වෙනවද? දවස ගන්න එක එක අඩු වෙනවා. එතකොට අර අව්‍යාකට සිත් පවත්වන කාල පරාසය වැඩි වෙනවා. එහෙම අව්‍යාකට සිත්හා ක්‍රියාසිත විතර පවත්වන අවස්ථාවක් එනවා. ක්‍රියාසිත පවත්වන්න ඕන අපි සංකාර සිතක් කරනවා. අව්‍යාකට සිත් පවත්වන්නේ නැහැ, ඒවා අව්‍යාකටයි. ක්‍රියාසිත පවත්වන්න ඕන. ක්‍රියාසිත පවත්වනවා දැන් සංකාර සිතක් එනකොටම ඒක ක්‍රියාසිතක් බවට පත් කර ගැනීමයි සතර කම්ඨාන් කිරීමෙන් වෙන්නේ. සතර කම්ඨාන් කරනවා කියන්නේ සංකාර සිතක් එනකොටම ක්‍රියාසිතක් බවට පත් කිරීම. එච්චරයි, වෙන මොකක්වත් නෑ. දැන් තරහක් එනකොටම මෛත්‍රිය වඩනවා, රාගයක් එනකොටම අසුබන්සේ ක්‍රියාසිතක්. ඒක දිගටම වඩාගෙන යනකොට අර මේ එතකොට දිගටම වඩාගෙන යනකොට අර සංකාරසිත එන එක ක්‍රමානුකූලව අඩු වෙනවා. සංකාරසිතත් ආවත් එන වේගෙම ප්‍රහාණය වෙලා ඉවත් වෙලා අස්සල යනවා. එතකොට චිත්ත කිලිටි වෙන්නේ නැහැ, අර පිරිසුදු වෙන්නේ නැති ඒ අවස්ථාවේ දිගටම තියෙනවා. එහෙම දිගටම තියෙනවා. කිලුටු වෙන හිත කිලුටු වීම වෙන්නේ නැහැ. පිරිසුදු වීමකුත් නැහැ. එහෙම ඔයදී හිත පිරිසුදුයි. පිරිසුදුතේ තියෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පූර්ණ වශයෙන්ම පිරීලා. ඒක අපිට දැනෙනවද? ඒක තමන්ට දැනෙනවා. තමන්ගේ හිතේ මෛත්‍රිය පූර්ණ වශයෙන්ම පිරීලා තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරින්ම හිත පිරීලා තියෙනවා. ඒකත් නෙවෙයි ක්‍රියාසිට කියන්නේ. ඒව තමයි ක්‍රියාසිට කියන්නේ. ක්‍රියාසිට පවත්වන්න ඕනේ. එතකොට ක්‍රියාසිට පවත්වන්න ඕනේ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විරය අලෝභ ආදී සමෝහ පැවැත්වීම. අර තමයි නිරෝගී සුව.